ඇත්තටම එච්චර දරුණු සිදුවීමක් නම් තමන්ට මනුෂ්‍යාත්මයක් ලැබෙන්නේ නැහැ. මේ දැන් මනුෂ්‍යාත්මයක් ලැබුණා කියන්නේ ඔක්කොම පින තියෙනවා. මේක අර අපි දා අපි සාමාන්‍යයෙන් ආනන්තාරිය කර්මයක් කරුවානේ තමයි ආනන්තාරිය කර්ම හරි ඔයක දැන් අපි කියමු ආර්ය උපවාදය හරි දැන් ඔය අමනුෂ්‍ය මං ඒ වගේ බලපෑම් තියෙනවා කිව්වේ ඔය කාමයට අපි හිත අර එක එක විකෘති දේවල් වලට අද යුගයේ යවන්නේ මේ දේවල් උත් අපි හදාගෙන තියෙනවා කියන එක. ඒකට ඒක එහෙම දැනගෙන හිටියම ඒවා මග අරගන්න ඒක දැන් අපි විතරක් නෙමෙයි ඒක මෙහෙම අපි ඉඳ දුන්නා මේක නම් ශක්තිමත් වෙනවා පෝෂණය වෙනවා. ඒ කියන්නේ අපේ නරක පුරුද්දක් හැදිලා තිනවනේ ඒවා කඩාගන්න ඒක දැනගන්න තමයි කිව්වේ. එහෙම එකකුත් තියෙනවා. හැබැයි දැන් ඒක නිවන් දකින්න බලපාන්නේ නැහැ. තමන් නිවන් දකින්න පුළුවන් ඒවා තියෙද්දි. ඩිස්ටර්බ් කරනවා කියන්නේ තමන්ගේ නරක දේවල් වලට අරිනවා නම් තමන්ව ඉන්ටර්නෙට් එකට ආයි කියලා ඉඳවනවා නම් තව මොනාර කැම මොනාක් හරි කියන්නේ මොනහරි කාම ලෝකේ දේවල් වලට අපි යවනවා නම් ඒක කෙලින්ම තව කොයි හරි නයිට් ක්ලබ් එකකට යවනවා නම් ඒක තව වෙන දේවල් කියන්නේ මොනහරි තමන්ට හැංගිලා කරන්න ඕන දේවල් කරවනවා නම් ඒ කියන්නේ ඒක ඒ විදිහට ඩිස්ටර්බ් වෙනවා තමයි. හැබැයි ඒකට අපි ඒක දැනගෙන ඒතර අපිට choice එකක් තියෙනවා මෙහෙම ඒක influence එකක් තියෙනවා කියලා හිතලා දැනගන්න කවුද මාව මේක කරවන්නේ කියලා එකට බය වෙලා ඊළඟට ඒ temptation එක එනකොට ඒක වළක්වන්න. ඒකට තමයි මම ඔය ඒක වෙනවා ඇත්තටම. හැබැයි දැනගැනීම හේතු උදව් වෙන්නේ අර එම ඒ වලින් වැළකෙන්න. හැබැයි ඒව වැළකෙනකොට තමන්ගේ අර සිල් තමන්ට සිල් continuous ඒතර ඒගොල්ලන්ට ශක්තිය නැති වෙනකොට අර මේ ඒගොල්ලන්ට පෝෂණය දෙන්නේ නැතිකොට ඒක ඒගොල්ලන්ට අර ඒක මේ ඉවත් වෙන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිතරම ඒගොල්ලන්ට ආහාරය නොලැබෙනකොට ඒ අපි ඒගොල්ලන්ට ඕන දේ කෙරෙන්නේ නැතුකොට අපේ will power එක වැඩි වෙනවා. ඒගොල්ලන්ට ඊට පස්සේ ඉවත් වෙන්න වෙනවා. ඒතර අපේ අර සිල් දිගට තියාගෙන යන්න පුළුවන් ස්වභාවය වැඩි වෙනවා. හැබැයි සිල් ප්‍රමාණයට හරි තියාගෙන මාර්ගඵලයක් ලබන්න පුළුවන්. හොඳටම perfect වෙන්න ඕනේ අරක ලබන්න. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරය හරි ඒවා practice වෙන්න මේ භාවනා වුණත් යම් විදිහකින් කරගෙන යන්න ඒ අතර අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ඔය ආර්ය උපවාදය ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් කොහොමටත් මෙච්චර මේ විදිහට තත්යකට එන්නේ නැහැ. ලොකු අකුසල කර්ම තියෙනවා නම් බාධා කරනවා තියෙනවා නම් අපිට බාධා මෙහෙම උපත්යක්වත් එන්නේ නැහැ. මෙහෙම ධර්මය ඇහෙන්න මේ වගේ කන සම්පත්‍ති කියන්නේ මේ ඔක්කොම මේ කෝසස් තියෙනවා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් අර වගේ ඉන්ෆ්ලුවන්ස් වෙන එකක කොමන් අද තියෙනවා. එහෙම තිබ්බා කියලා ඔක්කොමලට කාටවත් මාර්ගඵල ලබන්න බැරි තත්යක් එන්නේ නැහැ. ඒක නේ ඒක නිකන් මං කියන්නේ ඒක කොමන් ප්‍රශ්න තියෙන එකක්. ඒක හැබැයි කියන්නේ විශේෂයෙන් තරුණ අයටයි අනිත් අයටයි එක එක නරක පුරුදු තියෙනවා නම් අඳුරගන්න. ඒගොල්ලන්ට ඒක බයක් එනවා, ඒක හයියක් එනවා. ඊළඟට ආවම මට මේ හානියක් නේ මම මේ කරගන්නේ කියලා දැනගන්න. දැන් ඔය ඕක ඇත්තට වෙනවා. හැබැයි දැන නොදැන ඉන්න එක භයානකයි. එයා හිතන්නේ මෙහෙම එකක් තියෙනවා, යව හේ කරනවා. එහෙම එහෙම මේක වළක ගන්නයි ඔය කරුණ කිව්වේ. ඒක ඇත්තටත් වෙනවා. එතකොට අර මේ ආර්ය උපවාදයේ වගේ මේ මොනවා නේ එහෙම બ્લોක් වෙන එක නේ. හැබැයි දෙමෝපියෝ සම්බන්ධව හර්ට් කරන එක පරිස්සම් වෙන්න ඕනේ. ඒක රිමෝස් වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලම ටිකක් පුළුවන් තරම් සතුටු කරලා ඒගොල්ලන් හින්දවත් පංචශීල් කඩන්න යන්නේ නැහැ. ඒක ඉම්පෝටන්ට්. පංචශීල් කඩන්න යන්නේ නැහැ. හරි මොනාද මේ හැබැයි අනිත් ඒවා ඒගොල්ලම පුළුවන් තරම් සතුටු කරන්න ඕනේ. ඒවා කරන්න ඕනේ. මොකද අම්මයි තාත්තලා ඒගොල්ලන් අර ඒගොල්ලන් ඉම්පෝටන්ට් මේකක්. පස්සේ දැන් සමාකය බැඳලා තියෙනවා. දැන් මට සාත්‍ර කියනවායි කියන්න පුළුවන් කොහමද බැඳි ගොල්ලන්ගේ පර්මිෂන් ඒව අනුව කියන්න හිතා ගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා ඉදිරියට. ඒගොල්ලන්ගේ ආශිර්වාද කොයි මට්ටමින් ලැබුණේ ඒ විදිහට ජීවිතෙත් වෙන්න පටන් ගන්න. මොකද තමන්ගේ මුළු ජීවිතෙන් පටන් ගත්තේ ඒගොල්ලන්ගෙන්නේ. මේ ලෝකෙට බකින්න එක සෝස් එකක්. නැ ඔය භාවනා විඳ ගන්න බැරි එක නෙමෙයි. ඕක මං කියන්නේ සාමාන්‍යයෙන් අර නරක දේවල් වලට හිත නරක කියන්නේ ටිකක් අපි out of track යවන දේවල්. දැන් ඔය ඒ කට්ටියට තමයි මම මේක කියන්නේ. දැන් ඒක මං ඒගොල්ලන්ට වෙනවා නෙමෙයි, මට තුන හිඳයි මං කියන්නේ. ඒක මගේ පාවත් ගවේෂණය කරලා හොයාගත් එකක්. ඒක මට ඒවා මට මම දැනගෙන හිටියා නම් ඊට ඉස්සෙල්ලා මටත් ඒ වෙනින් පරිස්සම් වෙන්න ලේසි වෙනවා. ඒකට තමයි අර අනිත් කට්ටියට කියන්නේ මේ ඒක හරි ඒ වගේ එකක් වලක ගන්න. ඊළඟට ආවම ටෙම්ප්ටේෂන් එකක් නෑ මම නොකර ඉන්නවා කියන ගැම්ම ගන්න මේගොල්ලන්ට ශක්තියක් ලැබෙනවා කියන එක. හැබැයි දැන් ඔය වගේ අවස්ථায় මුලට හිත කොන්සන්ට්‍රේට් නොවෙන්න මුලට අර කියනවා ඒක අර දැන් ඔය Hindu ක්‍රමයට යෝග කරනකොට පර්ණ ග්‍රන්ථවල එනවා මේ මුලට එන්නේ අමනුෂ්‍යලු ඩිස්ටර්බ් කරන්නේ සමාධිය මෙයා වෙන්නේ. ඒගොල්ලන්ගෙන් බේරිලා මේ ප්‍රැක්ටිස් කරන් යනකොට
ඊට පස්සේ ලස්සන ගෑනු කෙනෙක් එනවලු ඒකෙන් උත් බේරුණා තින්න අර දෙවියන් දැర్శණය වෙන්නේ එන්නේ එහෙම තියනවා ඉතින් හැබැයි ඉතින් මේකටනේ මම ඔය දැන් අර මෙහෙම ක්‍රමයක් කියන්නේ බුදුගුණ මේවාලා බුද්ධාලම්බන ප්‍රීතිය ඔක්කොම අර බෆර් එකක් දාන හැටි ඊට පස්සේ මෛත්‍රිය වඩලා ඊට පස්සේ විදර්ශනා